උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය. මගේ ආදර ප්‍රමාන්තයනි, ස්වාමින් වහන්සේ ඔබව ඔසවන්නට ඕනේ. දෙවධාර්මික පදනම සදාතන ජීවිතයට ඔසවන්නට වෙනවා. හැබැයි ඒ ගැඹුරු යථාර්ථය අස්සේ සරලව පොළොවේ පය ගහල මේ ගැන හිතුවොත් ඇත්තටම උන්වහන්සේ ඔබ ඔසවන්නට ඕනේ. වචනේ කතා කරලා කියනවා, ස්වර්ගයෙන් බැසවදාළ මනුෂ්‍ය පුත්‍රයාණන් හැර අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ. පාලු කරෙහි මෝස සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාණන්ද උන්වහන්සේ කෙරෙහි අදහන්නා හැම දෙනම සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට උනාය. මගේ ආදර ප්‍රමාන්තෙනි, පාලු කරේ සර්පයා එසෙව්වේ කීකරුකමක් එක්ක. මැසිවිලේ කියපු ජනතාව දෂ්ට කරන්න ආව සර්පයන්ට යකීකරුකමේ සංකේතයට පරිබාහිරව කීකරුකමක නිර්මාණයක් ලෝකද සර්පයා ඔසවනවා කියන අත්දැකීමට යන්න. රිටක ඔසවනවා. ඔසවනවා කියන තැනදී මගේ ආදර ප්‍රමාන්තෙනි, පොළවටත් අයිති නැහැ, ස්වර්ගයටත් ගිහිල්ලා නැහැ. මැද තනි වෙච්ච තැනක්. අහසත් පොළවත් අයිති නැති හිස් තැනක්. අයිති ඔසව ගන්න දෑත විතරයි. දැනෙන්නේ ඔසවගෙන ඉන්නවා විතරයි. හරියට තාත්තා කෙනෙක් දරුවව අත් දෙකෙන් අරගෙන ඉහළට ඔසවනවා වගේ. තාත්තා හැම ඔසවද්දී දරුවට බයක් නැහැ. හැබැයි දන්නේ නැති කෙනෙක් ඔසෙව්වොත් දරුව දඟලනවා, පැනික් වෙනවා. බයයි, වට්ටයිද, විසි කරයිද කියලා. හැබැයි තාත්තා ඔසවද්දී එහෙම නැහැ. ඔබ උන්වහන්සේ ඔසවන්නම වෙනවා. මේ ලෝකේ ඇලිච්ච, ගැලිච්ච, බැඳිච්ච තැනින් ඔබ උන්වහන්සේ අරගෙන ඔසවන්නට වෙනවා. ඒ ඔසවය ගත්තා කියලා ඔබට ස්වර්ගීක නිදහසක් ලැබෙන්නේ නැහැ. සමහරවිට ඔබට තනිකමක් දැනේ, පාළුවක් දැනේ, හිස්කමක් දැනේ. හැබැයි ඒ ඇතුලේ ඔබට තියෙන එකම සරණය ඔබ වහන්සේ ඔසව ගන්නවා කියන එක. මගේ ආදර ප්‍රමාන්තේනි, ඔසවගෙන අරගෙන යනවා කියන එකයි, අල්ලගෙන ඇවිදගෙන යනවා කියන එකයි දෙකක්. ඔබ ජුවම් ඔබ රෝමාටේ 14ට ගියොත් වචනේ කතා කළා කියනවා, දේව ආත්මයන් විසින් මග පෙන්වනු ලබන්නෝ දෙවනසගේ දරුවෝ කියලා. මග පෙන්වනවා කියලා කියද්දී අතින් අල්ලගෙන යන්න පුළුවන්. හැබැයි මේක ට්‍රාන්ස්ලේෂන් එක වැරදි. දේව ආත්මයන් විසින් මග පෙන්වීම නෙමෙයි වචනය. දෝසුවා led by the spirit, not guided by the spirit, rather led by the spirit. දේවාත්මයන් විසින් මෙහෙවනු ලබන්නෝ දයනසගේ පුත්‍රයෝය. මග පෙන්වීමේදී මෙහෙවීමක් තියෙනවා. හැබැයි මෙහෙවන ලබනවා කියද්දී, ඒ කියන්නේ මග පෙන්වීමට වඩා එහා ඔසවගෙන අරගෙන යන අත්දැකීමක්. මේකම අපූර්ණ නිදහසක බවමව තෝරගන්න තැනක්. හැබැයි මේ ඔසව ගැනීමේදී පෞද්ගලිකව ඔබට උනාසව දැනෙන නොදැනෙන තැන් ගොඩාක් එයි. හැබැයි ඒ ඔබ ඔසව ගන්නේ තව බොහෝ දෙනෙක් එක්ක උනාසයට ගනුදෙනු කරන්නට වන නිසා. ඔබ හරහා එකයි සර්පයා දිහා බලන අය ගැලවුණා කියලා කියන්නේ.
ගැලවනා කියලා කියන්නේ. ඒ අද උන්වහන්සේ කතා කළ කියන්නේ නිකදේමුස්ට පැහැදිලිවම කතා කළ කියනවා. ඔබ නැවත උපදින්නට ඕනේ. සැබවින්ම ඔබ නැවත උපදින්නට ඕනේ. ආත්මයන්න්ගෙන් උපදින දේ ආත්මිකය. හැබැයි ශරීරයෙන් උපදින දේ ශාරීරිකය. ආත්මයන්න් ඔබ ආත්මයන්න්ගෙන් උපදිනවා කියලා කියද්දී දේවාත්මයන් විසින් මෙහෙවනු ලබන්නෝ දෙවනසගේ දරුවෝ. එතකොට මේ මෙහෙවීමට ඔබ නැතු වෙනවා. මේ පොළොවේ ගනුදෙනුව මුල් ගැලවිලා උනාසබ ඔසවනවා. පූර්ණ මෙහෙවීමක්. එක මුලක්වත් තිබ්බොත්, එක අල්ලගන්න තැනක් තිබුණොත් ඔබ එතන හිර වෙනවා. මගේ ආදර ප්‍රේමන්තිනි, බලන්නද කිතුණු සභාව, මුල් කිතුණු සභාව කොච්චර දයාබර අත්දැකීමකද උනාසිතක ඉන්නේ. වචනේ කතා කළා කියනවා තමන්ටයි කිසිවක් තියාගත්තේ නැහැ. එකල සදහැවත් සමූහය එක්සිත්ව සිටියහ. තමන් සතු දෙයින් කිසිවක් තමන්ගේ යයි කිසිවක් කිසිවෙක් නොකීහ. සියල්ල පොදුවේ තබා ගත්තා. එයාලා මගේ කියන එක අතහරිනවා. ඔසව ගන්නවා කියන්නේ දෙන්න. ඔබගේ දේ අතාරිද්දී උන්වහන්සේ පූර්ණව ඔබව මෙහෙවනවා. මගේ ආදර ප්‍රේමන්තයනි, ඔබ මම එක ටැප් එකක් බදාගෙන ඉඳලා ටැංකිය අතාරිනවා නම් අපරාධයක් නෙමේද? ඔබ මම එක නූලක් අල්ලගෙන ඉඳලා ඇඳුම විසි කරනවා නම් මොන කාලකන්නිකමක්ද? ඔබ මම මලක් කඩාගෙන මල් යායම ඔබට නැති වෙනවා නම් මොන විකාරයක්ද? තහනම් ගහේ එක ගෙඩියක් කාලා ඒදම් උයනම නැති වෙච්ච එක මොන අපරාධයක්ද? ඇයි ඔබ ඔසවන්නට දෙන්නේ නැත්තේ? ඇයි ඔතන අල්ලගෙන ඉන්නේ? අතාරින්න මගේ ප්‍රේමන්තේනි, ඉඩ දෙන්න පූර්ණ වුණාන්සේ අරගෙන ඔබ දකින උත්තරේ ඔතනයි තියෙන්නේ. ඔබ දකින විදිය එතනයි. ඔබ හිතනවා මේ කන මේ කෙනා මේ දේ මට නැති වුණොත් මොනවා වෙයිද? මගේ ආදර ප්‍රේමන්තිනේ, වචනය බලන්න. අගහිඟ ඇති කිසිවෙක් ඔවුන් අතර නොවුව මොන තරම් සංරක්ෂණයක්ද? අගහිඟ තියෙන කිසිවෙක් නැහැ. ඒ තරමට නිදහසක්. වතු පිටි විකුණලා, ගෙවල් දොරවල් විකුණලා ගෙනවිත් ප්‍රේරිතයන්ට දෙනවා. මම බලාගන්නේ කිසිම පුද්ගලයෙක් නෙමෙයි, කිසිම වස්තුවක් සම්පතක් නෙමෙයි. මම බලාගන්නේ වහන්සේ. මෙතන බෝසවන්නට දෙන්න. අබ්බා තාත්තට කියන වඩා ගන්න කියලා. වෙන කෙනෙක් කිසි කෙනෙක්ගේ දෑත හිර වෙන්නට එපා. ඒ අප්පච්චිට කියන වඩා ගන්න කියලා. ජේසු ඔසව ගත්තා වගේ. හැබැයි තාත්තගේ ජේසු ඔසව ගන්න තැනදී මගේ ආදර ප්‍රේමන්තයනි, තාත්තගේ අත් දෙක ජේසුට දැනුන්නේ නැහැ. තාත්තව දැනුන්නේ නැහැ හැම වෙලාවෙම. ගලවන තැනක එසෙද්දී ඒ අත්වලට වැදුනේ ඇන, කකුල් දෙකට වැදුනේ ඇන. ඔබ එසෙන්නේ කුරුසේ හරහා. තාත බෝසවන්නේ ඔබගේ කැමැත්ත උන්වහන්සේගේ කැමැත්තට බාර කරද්දී, ඔබට ඕන දේ අතාරිද්දී ඒ වේදනාව විදි තාත බෝසවනවා. මගේ ආදර ප්‍රේමන්තිනි, කුරුසේ දී ජේසු කෑගේ වේක එලොයි මිලෙම් ලම් අවස් සබක්තානි. මගේ දෙවියනි ඔබ මාත්‍යරිය මන්ද. අමාරුයි, හැබැයි අපට දෙන ලද ශුද්ධාත්මයන දේව ප්‍රේමයෙන් අප පුරවන සේක. පීඩාව මැද ඒ ආත්මයන ඔබත් එක්ක ඉන්නවා. ඒ ආත්මයන තමයි ඔබව ඒ කනෙක්ෂන් එකට ගන්න, ඒ ආදරෙන් පුරවන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි, කෙනෙක් නෙමෙයි.
එනිසා විශ්වාසයෙන් අයිති කරගන්න. දේව දරුවෙක් වෙන්න. මාංශයෙන් උපදින දේ මාංශිකය. ආත්මයෙන් උපදින දේ ආත්මිකය. ඔබ ආත්මයෙන් උපදින්න උනාසයට ඔසව ගන්න ඉඩ දෙන්න. අල්ලගෙන ඉන්න කෙනාව, අල්ලගෙන ඉන්න දේ, අල්ලගෙන ඉන්න මතකය, අල්ලගෙන ඉන්න හිස්තැන අතරින්න. කිසිම කෙනෙකුට දෙයකට ප්‍රතිපත්තියකට ඔබ පුරවන්න බැරි ලෙස උනාසය ඔබ පුරවනවාමයි විශ්වාස කරන්න. ආමෙන්. ජෙසු වේදයි.